ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් සුබ දවසක් ඒවා. අද දවසේ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක් වන්නට යනවා. ශුද්ධ බයිබලයේ කොලොස්සේ 4 වන පරිච්ඡේදයේ 6 වන පදය අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. නුඹලා එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදයි දැනගන්නා පිණිස නුඹලාගේ කතාව නිතරම රුණෙන් රසවත්ව අනුග්‍රහයෙන් යුක්තව තිබේවා. හාලෙලූයා. නුඹලා එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදයි දැනගන්නා පිණිස ඔබ කොහොමද එකිනෙකා එක්ක කතා බහ කරන්නේ? ඔබගේ වචනය රසවත්ද? එහෙම නැත්නම් බොහොම ප්‍රකෝපකාරීද? එහෙම නැත්නම් ඒකට ප්‍රශ්නාර්ථ ලකුණු එකතු වෙලා තියෙන වචනද? නැත්නම් කෙනෙක් ගැන කේදමක් උපදූපයක්ද? කොහොමද ඔබ එකිනෙකාට උත්තර දිය යුත්තේ? තව කෙනෙක් ඔබව විවේචනයට ලක් කරන විදිහටද? එහෙම නැත්නම් ඔබ තව කෙනෙක්ව විවේචනය කරමින්ද? පෙරලිකාරකමින්ද? එහෙම නැත්නම් සිත් ගන්නා සිතුවිලි වලින්ද? ඒ සිතුවිලි එකතු කරගත්ත වචන එකතු කරලා තව කෙනෙක්ව සනසවන්ට පුළුවන් ආකාරයේ වචන වලින්ද ඔබ කතා කරන්නේ? උන්වහන්සේ කියනවා නුඹලාගේ කතාව නිතරම ලුණෙන් රසවත්ව අනුග්‍රහයෙන් යුක්තව තිබේවා. හාලෙලූයා. කොහොමද ලුණු නොදාපු කෑමෙක රස? කොහොමද ලුණු දාපු කෑමෙක රස? නුඹලාගේ කතාව නිතරම ලුණෙන් රසවත්ව, ඔබේ කතාව හරි රසවත් වෙන්න ඕනේ. කියන්නේ බොරු ආටෝප ගොතපු අලංකාර දාපු බොරු කතාවක් නෙමෙයි මේ කියන්නේ. ලුණින් රසවත් වෙනවා කියන්නේ ඔබ කතා බහ කරන මොහොතේදී ඒක රස බලන අයත්, ඒ වගේම ඒකට රස එකතු කරන අයත් ඉතාමත් රසවත් වෙන්න අවශ්‍යයි. රස බලනකොට ලුණු වල රස දැනෙන්න ඕනේ. ඔබට දැනෙන්නත් ඕනේ, කන කෙනාට දැනෙන්නත් ඕනේ. ඔබ යම් ව්‍යංජනයකට ලුණු එකතු කරලා රස බලනවානේ, එතකොට ඔබත් ඒකෙන් රසවත් වෙනවා. ඒ වගේම තව කෙනෙකුට ඒක පිරිනැමුවම ඒ අයත් ඒක තුළ රසවත් වෙනවා. හාලෙලූයා. ඒ වගේම අනුග්‍රහයෙන් යුක්තව තිබේවා. හාලෙලූයා. ඔබගේ වචනේ අනුග්‍රහයෙන් යුක්තව, ඒ කරුණාව උන්වහන්සේ තුල ඕනෙම කෙනෙකුට සමාව දෙන්න පුළුවන් සාධාරණ සිතක්, සිතුවිලි ඔබට තියෙන්න අවශ්‍යයි. හැම දෙයක් දිහාම දෙපාර්ශ්වයක ඉඳලා බලන්න පුළුවන් වචනයක්, කතා බහක් ඔබ තුල තියෙන්න අවශ්‍යයි. ඒ කියන එකට ප්‍රතිවිරුද්ධව තව එකක් කතා කරන එක නෙමෙයි දෙවියන් වහන්සේගේ දරුවෙකු විදියට ඔබට තිබිය යුත්තේ. ඔබ උත්තර දිය යුත්තේ කෙසේදයි දැනගන්නා පිණිස නිතරම කතා කරන්න ප්‍රථමයෙන් ඔබ සිතන්ට අවශ්‍යයි. ඉස්සර නම් අපි වචනයට කිව්වේ, ලෝකේ වචනේ කිව්වේ පණින්ට පෙර සිතා බලමු කියලා. නමුත් දැන් කියන්න වෙලා තියෙන්නේ කතා කරන්න පෙර සිතා බලමු. ඔබ වචනයක් එළියට දෙන්න කලින් හිතලා බලන්න ඕනේ, ඒක නිතරම ලුණෙන් රසවත් වෙලාද, අනුග්‍රහයෙන් යුක්තව තිබෙනවද, මම මේක කතා කරොත් හොඳයිද, හිත රිදෙයිද, මේක මේ වෙලාවට කියන්න සුදුසු වචනයක්ද? ඔබ ඉතාමත් ඉවසිලිවන්තව, ඉතාමත් ප්‍රඥාවෙන් යුතුව කතා කරන්නා වූ දරුවන් බවට පත්වෙන්න අවශ්‍යයි. වාතාවරණය බලන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.